ඔයා ඔයාගේ ආර්ට්වර්ක් එකක් print කරන්න press එකට යවුවට පස්සේ ඒක ඔයා යවපු ෆයිල් එකට වඩා වෙනස් විදිහකට නම් print වෙලා ආවේ. සමහර විට ඔයා අත්වැරදීමකින් overprint කියන එක on කරලා තිබ්බ නිසා වෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද මොකද්ද මේ overprint කියන්නේ කියලා? සරලව කියනවා නම් එක කලර් එකක් මත තව වෙනත් කලර් එකක් print කරන process එකට තමයි overprint කියන්නේ. ඔයා මේක දැනගෙන හිතාමතාම යොදනවා නම් ඒකෙන් ඔයාට පුළුවන් පෙනුමෙන් සිත් ගන්නාසුළු artwork එකක් නිර්මාණය කරගන්න. නමුත් අවාසනාවකට වගේ බොහොමයක් ඩිසයිනර්ස්ලාට අවබෝධයක් නැහැ ඒගොල්ලෝ අතින් ඒක ඉබේම ඕන් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් කළ ඩිසයින් එකට වඩා බොහෝ සෙයින් වෙනස් ඩිසයින් එකක් තමයි අවසන් ප්‍රතිඵලයේ විදිහට ප්‍රෙස් එකෙන් print වෙලා එන්නේ. ඩිසයින් කරනකොට කලර් එකකට overprint කියන එක දුන්නේ නැත්නම් ඒ කලර් එක වෙනත් කලර් එකක් උඩින් print වෙනකොට යටින් තියෙන කලර් එකේ අදාළ කොටස ඉවත් වෙලා යනවා. එහෙම නැත්නම් අපි කියනවා නොක්අවුට් වෙනවා කියලා. ඒ කියන්නේ කලර් දෙක මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනප්‍රිය ඩිසයින් සොෆ්ට්වෙයාර් වල ඩිෆෝල්ට් සෙටින් එක වර්ග දෙකක් නොක්අවුට් වෙන විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ගොඩක් printers මේකට කැමතියි. මොකද එතකොට පිටුවේ තියෙන තීන්ත ගොඩක් අඩු නිසා. ඒ වගේම තීන්ත ඉක්මනට වේලෙන නිසා. නමුත් overprint on කරලා තියෙද්දි යටින් තියෙන කලර් එක ඒ විදිහටම solidව තියෙද්දි තමයි දෙවෙනි කලර් එක ඊට උඩින් print වෙන්නේ. මේ උදාහරණය බැලුවම ඔයාට පේනවා ඇති කහ පාට සයන් එක overprint වුණාම colors දෙක මිශ්‍ර වෙන නිසා ඒක කොළ පාටින් දිස් වෙනවා කියලා. ඒත් මෙතන කඩදාසිය සුදු නිසා ඒ මත print වුණාම වෙනසක් වෙන්නේ නැහැ. කොහොම වුණත් overprint නොමැතිව colors print වෙනකොට ඒ colors එකමතේක හරියට නිවැරදිව print උනේ නැත්නම් dark color එකක් යටින් තියෙන color එක ඉලිපිලා පේන්න ගන්න බව මතක තියාගන්න ඕනේ. ඒ නිසා තමයි දීප්තිමත් වර්ණ මත කළු වර්ණයේ print වෙන අවස්ථාවලදී කළු වර්ණය සඳහා overprint භාවිතා කරන එක වැදගත් tool එකක් වෙන්නේ. ඔයාට Adobe Illustrator වල overprint settings ලබා ගන්න පුළුවන් window attribute select කරලා. Adobe InDesign වල නම් window output attributes. ඒ වගේම Adobe Acrobat වල output preview ගිහිල්ලා ඔයාට පුළුවන් overprint simulation එක බලා ගන්න.